කලින් වීඩියෝ දෙකකින් අපි මහා බ්‍රහ්මයා ගැන ඉන්ද්‍ර ගැන විෂ්ණු දෙවියෝ ගැන සරස්වති දෙවියෝ ගැන දන්නේ නැති දේවල් ගොඩක් දැනගත්තා. ඒ අය කරපු නොඹිනා වැඩ ගැන දැනගත්තා. අපි දැන් කතා කරන්න යන්නේ තවත් දෙවිවරු තුන්දෙනෙක් කරපු ඔබ අහලා නැති දේවල් කිහිපයක් ගැන. මේ ඝන දෙවියෝ හඳටත් වින කරන්න ගිය කෙනෙක් නාර්ද ඍෂිවරයා දවසක් පළතුරක් ශිව දෙවියන්ට ගෙනත් දෙනවා කන්න කියලා. ශිව දෙවියෝ තමන්ගේ පුතාලා දෙන්නම උන ඝන දෙවියන්ටයි කතරගම දෙවියන්ටයි පළතුරු බෙදා ගන්න කියලා. ඒත් දෙන්නම රණ්ඩු වෙන්න පටන් ගන්නවා. මිනිස්සු වගේම තමයි පොඩි උන් වගේම තමයි. මේ රණ්ඩුව හින්දා ශිව දෙවියන්ට බේරෙන්න බැරි වෙනවා. ශිව දෙවියෝ පළතුරු දෙන්න ඕනේ කාටද කියලා අහන්න දෙන්නවම මහා බ්‍රහ්මයා ගාවට යවනවා. කොහොමද? ඒ දවස්වල මහා බ්‍රහ්මයාට තිබුණ වැඩ. මහා බ්‍රහ්මයා පළතුරු කතරගම දෙවියන්ට දෙනවා. මේ වෙලාවේ ඝන දෙවියන්ට පුදුමාකාර කේන්දියක් එන්නේ. තරහ පාලනය කරගන්නම බෑ. ඒ හින්දා අහපව් අසුරයෙක්ගේ වේශයක් අරගෙන මහා බ්‍රහ්මයා ඉදිරියට යනවා. මහා බ්‍රහ්මයා බය වෙනවා අසුරයාගේ මේ භයංකාර ස්වභාවය දැකලා. ඒත් මේ හැම දෙයක්ම බලන් ඉන්න ඉන්ද්‍රදේවියෝ ඝන දෙවියන්ගේ බොළඳකමට හිනා වෙනවා. මේ හින්දා සියලුම දෙවිවරු මේ අසුරයාගේ ඇත්ත දැනගන්නවා. ඒ හින්දා තවත් කෝපයට පත් වෙන ඝන දෙවියෝ කිසිම කෙනෙක්ට චන්ද්‍රයා පේන්න එපා කියලා සාප කරනවා. මේ සාපයෙන් කලබලයට පත් වෙන අනිත් දෙවිවරු ඝන දෙවියන්ගේ කේන්ති නිවෙනකන් ඉඳලා සාපය වෙනස් කරගන්න උත්සාහ කරනවා. ඒ එල්ලීම පිළිගන්න ඝන දෙවියෝ චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම නොපෙනියන තත්ත්වයේ ඉඳන් ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා සම්පූර්ණයෙන්ම පෙනෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඒක හින්දා අපිට අමාවක පසළොස්වක පොහොය දවස් ඇති වෙලා තියෙනවා කියලා තමයි දේව කතාවල තියෙන්නේ. ඒක කරලා තියෙන්නේ ඝන දෙවියෝ. මේ ශිව දෙවියෝ පාර්වතී දෙවගණව පරද්දනවා මෙයා. දවසක් පාර්වතී දේවිය ශිව දෙවියන්ට ඩාන්සින් ඇටැක් එකකට එන්න කියලා අභියෝග කරනවා. නර්තන තරඟයකට එන්න කියලා අභියෝග කරනවා. ශිව දෙවියෝ දාන්න තියෙන හැම කැටේමක්ම දාලා නටන නැටුම් පාර්වතී දේවියත් ඒ විදිහටම නටලා පෙන්නුවා. තමන් තමන්ගේ බිරිඳට පෙරදෙන්න යනවා කියලා තේරුම් ගන්න ශිව දෙවියෝ තමන්ගේ දකුණු කකුල ඔළුව දක්වා උස්සමින් නර්තනය කියදුනා. කොහොමද කියලා හිතාගන්නකෝ. දකුණු කකුල ඔළුවට උඩින් ඉස්සලා නටනකොට මෙන්න මේ නර්තන ලීලාව දැකලා රජ්ජාවට පත් වුණ පාර්වතී දේවිය පරාජය බාර ගන්නවා. නොමයි ශිව දෙවියෝ නැටුම ජයගත්තේ. නැත්තම් පාර්වතිය පැරද්දුවේ. ගෙදර ඉන්න බිරිඳව පරද්දන්න ඔය වගේ දේවල් තමයි තින් සමහර වෙලාවට ස්වාමි පුරුෂයන් කරන්න වෙන්නේ නේ. දෙවි කෙනෙක් වුණත් ශිව දෙවියටත් එහෙම දෙයක් තමයි කරන්න වෙලා තියෙන්නේ. මේ කතරගම දෙවියෝ තමන්ගේ පියාව තමන්ගේම තාත්තා ශිෂ්‍යයෙක් කරගත්ත කතරගම දෙවියෝ. දවසක් මහා බ්‍රහ්මයා ශිව දෙවියන්ව මුණ ගැහෙන්න යනවා. ශිව දෙවියන්ට ගරු බුහුමන් දැක්වුවට කතරගම දෙවියන්ව මහා බ්‍රහ්මයා එච්චර ගණන් ගන්න කෙනෙක් නෙවෙයි. මේකට කේන්ති ගන්න කතරගම දෙවියෝ දවසක් මහා බ්‍රහ්මයා මුණ ගැහෙන්න යනවා. ගිහින් අහනවා ඔයා කවුද කියලා. හැමෝම දන්න මහා බ්‍රහ්මයාගෙන් කතරගම දෙවියෝ අහනවා ඔයා කවුද කියලා. එතකොට මහා බ්‍රහ්මයා කියනවා මං තමයි මේ මුළු විශ්වයම මැව්ව කෙනා. එහෙම උත්තර දුන්නාම කතරගම දෙවියෝ අහනවා එහෙනම් මේ මුළු විශ්වය පුරාම පැතිරලා තියෙන ඕම් කියන සද්දේ තේරුම මොකක්ද කියලා. මේකට මහා බ්‍රහ්මයාට උත්තරයක් දෙන්න බැරි වෙනවා. මේ හින්දා කතරගම දෙවියෝ මහා බ්‍රහ්මයාට ලැජ්ජ කරලා හිර කරනවා. මේ ගැන දැනගන්න ශිව දෙවියෝ මහා බ්‍රහ්මයාව නිදහස් කරගන්න කියලා තමන්ගේ පුතාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම කතරගම දෙවියෝ පිළිගන්නවා. ඒ වගේම ශිව දෙවියෝ අහනවා ඕම් ශබ්දයේ තේරුම මොකක්ද කියලා. කතරගම දෙවියෝ hina වෙලා කියනවා ඒ ගැන කියලා දෙන්න නම් ශිෂ්‍යෙක් විදිහට ඉල්ලීමක් කරන්න ඕනි කියලා. ශිව දෙවියෝ ඒ අවස්ථාවේ කතරගම දෙවියන් ගාව කොට අසුනකට ගිහින් වැඳගෙන තමන්ට අවශ්‍ය දේ දැනගන්නවා. මේ සිදුවීම හින්දා කතරගම දෙවියන්ට ගුරුන්ගේත් ගුරු කියන තේරුමින් ස්වාමිනාත කියන නම පටබැඳෙනවා. මේ කතරගම දෙවියෝ තමන්ගේම තාත්තා ශිෂ්‍යෙක් කරගත්ත දෙයියෙක්. ඉතින් මේ වගේ ඔබ ආස කරන කැමැත්තක් දක්වන ඉගෙන ගන්න දෙයක් තියෙන වීඩියෝස් හැමදාම නරඹන්න CS TV අපේ YouTube නාලිකාව subscribe කරන්නත් අමතක කරන්න එපා. CS TV ලෝකම දකින ඔබේ ඇස